मधुहंती गीत है। අයිබෝන් සුබෝදසනක් අද මාර්තු මාසයේ 5 වෙනිදා අඟහරුවාදා ඔබ දන්නවා අඟහරුවාදා උදේ 10 කනිසම වෙනකොට අපි එනවා ඔබත් සමග එකතු වෙන්නට මදුවන්ති ගීත හැන අරගෙන මේ මාර්තු මාසයේ කාන්තාවන් ගැන කතා කරන බොහෝ වැඩි ඒකට හේතුව තමයි මාර්තු 8 වෙනිදාට යෙදෙන ජගත් කාන්තා දිනය කාන්තාව කියන්නේ බොහෝ සුන්දර කෙනෙක් එවගේම මේ ලෝකයට හරි අපූර්ව නිමෙවමක් තමයි කාන්තාව කියන්නේ. අපි කාන්තාව ගැන අද වැඩි ඉඩ කඩක් වෙන් කරගනිමින් මදුවන්ති ගී දැහනේ ඇය ගැන කතා කරන්න කෙනෙකුට අපි අද ආරාධනා කරා. අද අපේ මදුවන්ති ගී දැහනේ කතා නායිකාව නීතිඥ තනෝජා බණ්ඩාර මහත්මිය. සහකාර අධ්‍යක්ෂ ජනරාල් ලල්ලස්ව දෝෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තමයි ඇය සේවය කරන්නේ. අයිබෝන් සුබෝදසන අයිබෝන් පවිත්‍ර සුබ උදෑසනක් නීතිඥ තනෝජා බණ්ඩාර මහත්මිය ඇත්තටම මේ කාන්තාවන් වෙනුවෙන් දිනයක් අත්‍යවශ්‍යමද පවිත්‍ර ඔබ කාන්තා දිනය ගැන කතා කරනකොට මුල් අවස්ථාවේම මම කල්පනා කරා ඇත්තටම කාන්තාවකට දිනයක් අවශ්‍යද කියලා නැහැ අවශ්‍ය නැහැ හැම දිනයක්ම කාන්තාවකගේ හැම මොහොතක්ම කාන්තාවකගේ මේ ලෝකේ කාන්තාව වෙනුවෙන් තියෙන්නේ මක්ෂිම් ගෝර්කි මෙතිතුමාගේ තැනක කියලා තියෙනවා ලෝකේ පවතින්නේ අම්මගේ කිරි වලින් සහ හිරුගේ රැස් වලින් කියලා. ඉතින් ඒකෙන්ම තේරෙනවා මේ ලෝකේ කාන්තාව නැතුව කිසි දෙයක් කරන්න බෑ කියලා. ලෝකෙම පවතින කාන්තාව නිසා. ඉතින් කාන්තාවට එක දිනයක් විතරක් නෙවෙයි සුවිශේෂී දිනයක් තියෙනක හොඳයි. අඩුමතර මෙදා හරි අපි කාන්තාව ගැන කතා කරන නිසා. නමුත් හැම දිනයක්ම හැම මොහොතක්ම හැම තත්පරයක්ම කාන්තාවගේ තත්පරයක්. හැම මොහොතක්ම කාන්තාවගේ තත්පරයක්. හැම දවසක්ම කාන්තාවකගේ ඔය කියන අපි බොහෝ විද්වත් කතාබහ මතුවලා තිබෙනවා. ඒ කාන්තාවන්ට එක් දිනයක්. සමහරක් වෙලාවට මේ අපේ මේ කැලෙන්ඩරේ ගත්තාම ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් වෙන් වෙච්ච දින බොහොමයක් තියෙනවා. හැබැයි ඒ අතරේදී ඒ එක් දිනයක් පිළිබඳව විශේෂම කතාබහ කරන්නට සූදානම් වෙන්නේ ඒ කියන්නේ ඒ අර සමාජය ඇතුලේ ඔවුන්ට වෙන දේවල් ඒ දේවල් පිළිබඳව නීතිගත වෙන්න. එහෙම නැත්නම් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. එහෙම නැත්නම් මේ නෛතික කරුණු කාරණා වලට ඒ දේවල් එකතු කරගන්න. මෙන්න මේ විදිහ කතාබහකුත් ඇති වෙලා තියෙනවා නේද තනුජ මහත්මිය? ඔව් ඇත්තටම මොකද කාන්තාව කියලා කිව්වම අපි කිව්වා අර දැන් නීතිය සකස් කරනකොට උනත් සමහර අවස්ථා තියෙනවා කාන්තාව ළමුන් ඒ වගේ යම් යම් කියන්නේ අපි කියන්නේ අවස්ථා සලකා බලලා ඕන් වෙනුවෙන් සුවිශේෂී නීති සකස් කරන්න ඕනි කියලා. ඒ අර්ථයෙන් ගත්තම කාන්තාවට සුවිශේෂී දිනයක් අවශ්‍යයි. මොකද කාන්තාව කෙරෙහි වැඩි සැලකිල්ලක් නිසි අවධානයක් දක්වමින් සුවිශේෂී නීති සකස් කිරීම ඔවුන්ගේ අවධානය ඔවුන් ගැන අවධානය යොමු කිරීමෙන් ඔවුන් සඳහා සුබසාධන වැඩපිළිවෙළ සකස් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ සලකා බැලීමේදී කාන්තාව ගැන සුවිශේෂී දිනයකද විශේෂයෙන් කතා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි අපි අය ගැන තවදුරටත් කතා බහ කරන්නට සූදානම්. හැබැයි මදුවන්ති ගී දැහනේ අපේ මේ කතා බහ ඇතුලේ අපි කතා කරන්නේ බොහොම සොඳුරු දේවල්. සෞන්දර්යාත්මක ඉසව් පිළිබඳව තමයි අපි ස්පර්ශ කරන්නේ. අපි ඔබ තෝරන පළවෙනි ගීතයට යන්න සූදානම් තනුජ මහත්මිය. ඔව්. ඇත්තටම පවිත්‍ර මේ මම අවසරilla සිටින මට ඔබට පවිත්‍ර යනුවෙන් ආමන්ත්‍රණය කරන්න. මොකද කාන්තාවකට තමන්ගේ නම ඇහෙනව තරම් වටිනා දෙයක් තවත් නැහැ. ඉතින් මම හිතනවා පවිත්‍ර ඔබ කැමති වෙයි ඔබට මම පවිත්‍ර කියලා ආමන්ත්‍රණය කරනවට. අනිවාර්යයෙන්ම. ඔව්. ඇත්තටම පවිත්‍ර මේ වැඩසටහනට ආරාධනා කරනකොට මට කාන්තාවත් එක්කම මට මතක් වුණේ මගේ අම්මව. ඉතින් අම්මත් එක්ක අම්මා මගේ අම්මා ගැන කතා කරනකොට දැන් මට මගේ අම්මා නැහැ. නමුත් මගේ ජීවිතේ පටන් ගැම්ම මගේ මග පෙන්වීම උනේ මගේ අම්මා. ඒකත් එක්ක මට මේ දුණු කෙයියා මලක් වගේ කියන ගීතය. ඇත්තටම දුණු කෙයියා මලක් වගේ කියන ගීතය ඇතුලේ අපේ ඉතාමත් ලොකු අර්ථයක් ගැබ්වලා තියෙනවා. ඒක කියන්නේ අර අම්මා කියන චරිතයට අපි දන්නවා ඒ අම්මා දුගී පැලක අම්මා කෙනෙක් වෙන්න පුළුවන් රජ මැදුරක අම්මා කෙනෙක් වෙන්න පුළුවන් නමුත් අම්මා කියන්නේ අම්මට ඒ කියන්නේ අපි සියලු දෙනාටම උපත දීලා තියෙන දසමාශයක් කුසේ දරාගෙන ඉඳලා ඒ චරිතයට පණ පොවලා තියෙන අම්මා ඉතින් ඒක අපි කාටවත් වෙනස් කරන්න බෑ ඒ කියන්නේ ඔබ ඉන්න තනතුරට අනුව අම්මා කියන චරිතේ වෙනස් වෙන්නේ නැහැ දුගී පැලේද මහා මැදුරේද පැල්පතේද
ජනාධිපති තුමියගේද එහෙම නැත්නම් අගමැති තුමියගේද මම වෘත්තිකයෙක් විදිහට මම නීතිඥවරියකගේද ඔබ මාධ්‍යවේදිනියකගේද එහෙම නැත්නම් අපි කියන්නේ පාරතු ගාන කාන්තාවකගේද කියලා අපිට වෙනස් කරන්න බෑ අම්මා නම් අම්මා ඉතින් අම්මා කියලා කියනකොට ලෝකෙම අම්මා ඉතින් ඒකයි මම කිව්වේ මුලින්ම පටන් ගන්නකොටම ලෝකෙ පවතින්නේ අම්මගේ කිරිවලින් සහ හිරුගේ ඇස් වලින් කියන එක. ඉතින් ඒකත් එක්ක බලනකොට මම හිතනවා මේ දුනි කිය මලක් වගේ කියන ගීතය අම්මට දෙන්න පුළුවන් ආර්ථයට ඉහළම ආර්ථයක් දීලා තියෙනවා කියලා. ඒ නිසා මම ඇත්තටම මගේ අම්මා කුඩා කාලේ මේ ගීතේ ගායනා කරනවා මට ඇහෙන්න. ඉතින් මම පුංචි කාලේ මට හරි ආසයි මේ ගීතේ පදවැල් වලට. පුංචි කාලේ අපිට තේරෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ ටික කාලයක් යනකොට මට සුජාත අතනායක මහත්මියගේ මේ ගීතේ ඇහෙන්න ගත්තා. ඒකත් එක්ක මට පුංචි කාලේ ඉඳලම මේ ගීතෙට මම ආස කරා. ඉතින් මම අද කැමති මේ වැඩසටහනේදී මේ අම්ම ගැන කතා කරන්න මේ ගීතයත් එක්ක. ඔව් අම්මලා කියන්නේ එහෙම තමයි තමන්ගේ අවසන් හුස්ම යන්න හරි මත්තෙන් ඔවුන් තව චුට්ටක් ඒ හුස්ම අල්ලගෙන ඉන්න ගොඩක් මේ උත්සාහ කරනවා ඒයි මං වගේ මගේ දරුවට තව කෙනෙක් ආදරය කරන එකක් නැහැයි කියන දේ තමයි ඔවුන්ට හැඟෙන්නේ ඔබ තෝරන පළවෙනි ගීතය අද මදුවන්ත ගී දහනෙන් අපි ගෙනෙන්නට සෝදානම් මේ ගීය රචනා කරන්න හේමසිරිද සිල්වා සංගීතය වි හේමපාල පෙරේරා ගීය ගයන්නේ සුචාතා අත්තනායක
මදුහන්ති ගී දැහන ඔබ රැඳෙන්නේ අගහරුවාදා මදුවන්ති ගී දැහන සමගින් අද මදුවන්ති ගී දැහනේ ගීත තෝරන් අපත් සමග එකතු වී සිටින්නේ නීතිඥ තනුජා බණ්ඩාර මෙනවිය ඇය අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් වරිය විදිහට තමයි සේවය කරන්නේ තනුජා නීතිඥතුමනි දැන් මේ සමාජය විසින් කාන්තාවන්ට විවිධ භූමිකාවන් ලබා දීලා තියෙනවා හැබැයි මේ විවිධ භූමිකාවන් අතරේ ඇය බොහෝ ආදරණීය චරිතයක් එවකෙම තමයි ඇයට බොහෝ වගකීම් සම්භාරයක් මේ සමාජයේ විසින්ම ලබා දීලා තියෙනවා. ඔව්. ඇත්තටම පවිත්‍ර දැන් දැන් ඔබ කිව්වා හරි කාන්තාවකට භූමිකා රාශියක් තියෙනවා. දැන් අපි අම්මා ගැන කතා කරේ. අම්මා, බිරිඳ, පෙම්වතිය, දැන් ඔබ මාධ්‍යවේදිනියක් විදිහට රැකියාව කරන වෘත්තිකයෙක් විදිහට ඊට පස්සේ දුවණියක්. සමහර වෙලාවට අපි අපේ පවුල තුළ අපි කියන්නේ යෙහෙලියක් වෙනවා, මිහිතුරියක් වෙනවා තව කෙනෙකුට. ඒ වගේම තමයි අපි හොඳ සේවිකාවක් වෙන්න පුළුවන් රැකියා ස්ථානයක. එහෙම නැත්නම් අපි හොඳ වෘත්තිකයෙක් වෙන්න පුළුවන්. ඉතින් සහ අපි සමහර වෙලාවට අපි මේ රටේ රාජනායිකාව වෙන්න පුළුවන්. ඉතින් විවිධ භූමිකා තියෙනවා. මේ භූමිකා තුළ ඇය රඟ දක්වන චරිතය මම හිතන්නේ අපේ මේ ලෝකේ පැවැත්මට ඉතාමත් වැදගත් වෙනවා. ඒ පැවැත්ම තුළ අපි දක්වන මේ රඟ දක්වන මේ භූමිකාව කාන්තාව විදිහට අම්මා, බිරිඳ, පෙම්වතිය, මිතුරිය, යෙහෙලිය එතකොට අපි කියනවා රැකවල සලස්සන්නෙක් විදිහට ආරක්ෂිකාවක් විදිහට අපි සේවිකාවක් විදිහට නායිකාවක් විදිහට අපි වෘත්තිකයන් විදිහට අපි රඟ දක්වන චරිතය ඉතාමත් වැදගත් වෙනවා මේ සමාජයේ යහපැවැත්ම සඳහා සහ මේ සමාජ පැවැත්වීම සඳහා මම කිව්වා මම නැවතත් මතක් කරනවා ලෝකේ පවතින අම්මගේ කිරි වලින් සහ හිරුගේ රශ්මි මේ දෙක පවතින තාක් මුළු ලෝකෙම පවතිවි ඉතින් කාන්තාවට ඒ භූමිකාව තමන්ට නිවැරදි ආකාරයට කරගන්න ඉඩහසර සලසන එක තමයි අපේ යුතුකම අපේ වගකීම වෙන්නේ අපේ සමස්ත සමාජයේම අපි යමු ඔබ තෝරන දෙවෙනි ගීතයට. ඔව්. ඇත්තටම කියනවා නම් මම කියවනේ කාන්තාවට විරුද්ධ භූමිකාවන් තියෙනවා. මම ලෝකේ ප්‍රේමවන්තියගේ චරිතේ ඒ කියන්නේ සුන්දරම අවස්ථාව කියවලා තියෙනවා නම් අසා දැනගෙන තියෙනවා නම් එහෙම නැත්තම් මෙනෙහි කරලා තියෙනවා නම් දකින්න ආස වෙනවා නම් ඒ තමයි යශෝදරා ගැන. අපි ජන සමාජයේ ඇය ගැන යශෝදරාවත් කවි ලිව්වා. ඒ වගේම ලස්සන ගීතයක් තමයි ලාදළු බෝපත් සෙමින් සැලිනසේ කියන ගීතය. යශෝදරාව තමයි සිදුහත්ට බුදු වෙන්නට මඟ පෙන්වුවේ අත්තල සැපේවේ. එහෙම නැත්නම් ලේන කුලේ සිට ඔහු ළඟ සිටියේ සිදුහත් ළඟ සිටියේ. ඒ වගේම තමයි අපේ ලෝකේ කාන්තාව විවිධ චරිත හලලා ඒ කියන්නේ මවක් විදිහට මිතුරියක් විදිහට ඉහෙලියක් විදිහට ප්‍රේමවන්තියක් විදිහට බිරිඳක් විදිහට ලෝකයේ ගොඩනැගෙන්නට අත්දැල් සපයනවා සමහර විට බිරිඳ ස්වාමියාට වෙන්න පුළුවන් මව පුතාට වෙන්න පුළුවන් අක්කා මල්ලිට වෙන්න පුළුවන් නංගි අයියට වෙන්න පුළුවන් එහෙම නැත්නම් මිතුරෙකුට වෙන්න පුළුවන් එහෙම නැත්නම් සමාජවල සේවිකාව තමන්ගේ ආයතන ප්‍රධානියාට වෙන්න පුළුවන් ලෝකෙ මේ කරන කැපකිරීම තමන් දක්වන දායකත්වය හැබැයි සමහර වෙලාවට මට හිතෙනවා ඒ දක්වන දායකත්වයට දරණ කැප කිරීමට අපිට අගය කිරීමක් ලැබෙනවද කියන එක. ඒ කියන්නේ නිසි අගය කිරීමක් ලැබෙනවද කියලා. මට මතක් වෙනවා පවිත්‍ර ඔබ කියවලා තියෙන මම කියවලා තියෙන අපි හැමෝම කියවන්න ආස ගුරු ගීතේ කතා පොත. ගුරු ගීතේ චිංගි සෛතමාත්තු ලියනවා දුයිෂෙන් ගැන. දුයිෂෙන් කරපු කැප කිරීම අල්තීනායිව ගොඩනගන්නට. නමුත් අපි අල්තීනායි ගැන කතා කරනවා මිසක් දුයිෂෙන්ලා ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් අපි මේ අපි දකින ලෝකේ චරිත නිකම බිහි වෙන්නේ නැහෙනි අපි සමහර විට ලෝක වීර චරිත විදියට දකින වීර චරිත පිටිපස්සේ ඉන්නේ ගොඩක් වෙලාවට කාන්තාව සමහර බිරිඳ ස්වාමී මේ නැගණිය මිතුරිය එහෙම නැත්නම් මව ඔය ඕනි විදියකට වෙන්න පුළුවන් හැබැයි ඔවුන් ගැන පස්සේ ඔවුන් වීර චරිත බවට පත් වුණාට පස්සේ මම මේ ස්ථානයට ආවේ මෑය නිසා කියලා කතා කරන තැන් අපි දැකලා තියෙනවා බොහොම අඩුයි. නමුත් අපිට ඒ අගය කිරීම ලැබෙන්නේ නැහැ. හරියට දැන් අර ගුරු ගීතේ කියනවා පුංචි දිය සීරාවල් ඔක්කොම එකට එකතු වෙලා පස්සේ පුංචි දොළපාරවල් බවට පත් වෙලා ගඟක් බවට පත් වෙලා යනවා. ගඟ ගැන කතා කරනවා නමුත් පටන් ගත්ත දිය සීරාවන් ගැන අපි කවුරුත් කතා කරන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ යශෝදරා
කරපු කැපකිරීම අපි ජාතක පොත ගත්තොත් එහෙම අපිට ඒක කියවලා ඉවර කරන්න බැරි තරම් තියෙනවා. ජාතක පොත තියෙන්නේ සිදුවත් චරිතය ගැන. නමුත් ජාතක පොත කියවනකොට අපිට අසෝජ්ජා චරිතය ගැනත් ගොඩාක් කතන්දර තියෙනවා. ඉතින් ලේන කුලේ ඉඳලා ආපු මේ කැපකිරීම අවසාන මොහොතේ දරාගෙන හිටියේ කොහොමද? හරියට හැඬුමවත් පිට කරන්නේ නැතුව හරියට ලා දළු බෝපතක් සෙලවෙනවා හා සමානව තමයි ඇඬුවේ. මොකද ඒ හැඬීම පවා සිදුහත්ගේ චරිතයට හානියක් වෙයි කියලා, එහෙම නැත්නම් ගමනට බාධාවක් වෙයි කියලා. ඉතින් එහෙම බැලුවම මේ ලා දළු බෝපත් සෙමින් සැලෙනසේ කියන ගීතය මං හිතන්නේ යශෝදරා චරිතයට කරපු පුංචි උපහාරයක් වගේ කියලා. ඒ වගේම තමයි අපි යශෝදරා වතෙත් ඔය ගැන කතා කරනවා, කැලේ තිබෙන කුයි දේවත් රස වේවා කියලා එහෙමයි කතා කරේ. කියන්නේ කැපකිරීම කොයි වගේද කියලා. මා තමන් ගැන නෙවෙයි හිතුවේ අනිත් කෙනා ගැන. ඉතින් එහෙම බලනකොට මං හිතන්නේ ලා දළු බෝපත් කියන්නේ අද කාලේ අපි නිරන්තරයෙන්ම අහලා, ඒ කියන්නේ අපි කාන්තාවක් විදිහට, ඒ වගේම පුරුෂයෙක් විදිහට, අපි සමාජයේ සමාජයේ චරිතයක් විදිහට මේ යශෝදරා චරිතය කියන ගැන ඉගෙන ගන්නට හොඳ ගීතයක් ලාදළු බෝපත් සෙමින් සැලෙනසේ කියන ගීතය. මහාමායා කුලේ වගේම යශෝදරා කුලේ ගැහණුත් අපේ සමාජයේ අද බොහෝ තැන්වල සිටිනවා. ඔබ බලන්න ඔබ අවට ඉන්න චරිත දිහා, ඔබට ඒ චරිත පිළිබඳ ඔබට දැනේවි. සමහර දේවල් අපිට දැනෙන්න මේ වගේ කතා බහ කරනකොට පොඩක් ඔබ හිතන්න ඔබ අවට ඉන්න ඒ චරිත පිළිබඳව කොහොමද ඔබට දැනෙන්නේ කියලා. ඒ ගැන මතක් කරමින් මේ ගීය අහන්න. මේ ගීය රචනා කරන්නේ රඹකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ. මෙහි සංගීතය එච්.එම්. ජයවර්ධන, ගීය ගයන්නේ කරුණාරත්න දියොල්කනේ. යශෝදරාව පිපිනිවන්
උදෑසනක් සේ ලාදලු පත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවි වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලු පත් සෙමින් සැලෙන සේ ප්‍රභාතය 2024 මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය ශක්තිමත් දෑතක් සුවපත් මනසක් දෙයි ශක්තිය ඔබයි අපි ඔබව අගයන්නෙමු 2024 මාර්තු 8 පෙරවරු 10 සිට මධ්‍යහන 12 දක්වා ගුවන්විදුලි ආනන්ද සමරකෝන් මැදිරියේදී සිංහල ස්වදේශීය සේවයෙන් සජීවීව ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය මදුහන්ති ගී දැහන උදැසන 10:26 ඔබ රැඳෙන්නේ අගහඳුවාදා මදුවන්ති ගී දැහන සමගින් අද මදුවන්ති ගී දැහනේ අපි විශේෂ ඉඩකඩක් වෙන් කර තිබෙන්නේ ඇය වෙනුවෙන් කාන්තාව වෙනුවෙන් එළඹෙන සිකුරාදා ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සෝදානම් ඊට සමගාමීව ජාතික ගුවන්විදුලි සිංහල ස්වදේශීය සේවයත් ඔබ හා එක්ව විශේෂ වැඩ කටයුත්ත කරන්නට සෝදානම් මේ පිළිබඳව දැනුවත් කිරීම තමයි අපි මිට මොහොතකට පෙර ඔබට ප්‍රචාරය කළේ ඇතටම ලෝක කාන්තා දිනයේ තේමා බවට පත් වෙලා තිබෙන ඇය වෙනුවෙන් ආයෝජනය කරන්න ප්‍රගතිය වේගවත් කරන්න කියන කාරණේ මෙය ජාතික තේමා බවට පත් කරගනිමින් දැයට ශක්තිය දැයට ප්‍රගතිය කාන්තාව වෙනුවෙන් ආයෝජනය කළ යුතුයි කියන ජාතික තේමා යටතේ තමයි මෙවර කාන්තා දින සැමරුම කරන්නට සූදානම් වෙලා සිටින්නේ. අද මදුවන්ති ගී දැහනේ කතානායිකාව නීතිඥ තනුජා බණ්ඩාර මෙනවිය. නීතිඥතුමනි දැන් ඔබගේ වෘත්තියත් එක්ක ඔබට නොයෙකුත් විදිහේ කතාවස්තුන් කාන්තාවන් පිළිබඳ අසන්නට දකින්නට ලැබෙනවා ඇති. ඔව්. පවිත්‍ර දැන් ඔබේ අද කාන්තා දින මාතෘකාව කාන්තාව වෙනුවෙන් ආයෝජනය කරන්න. කාන්තාව වෙනුවෙන් ආයෝජනය කරනකොට භෞතිකව වගේම මානසිකවත් ආයෝජනය කරන්න. මානසිකව ආයෝජනය කරන එක තමයි මම හිතන්නේ වඩා වැදගත් වෙන්නේ. මම ඒකයි කිව්වේ කාන්තාව අගය කරන්න. ඒ චරිතවලදී. ඉතින් ඒකත් එක්කම මම මගේ වෘත්ති ජීවිතය තුළදී ඒ වගේම මගේ පෞද්ගලික එදිනෙදා ජීවිතය තුළදීත් විවිධ කාන්තා චරිත මට මුණ ගැහිලා තියෙනවා. ඒ චරිත මම කිව්වේ අර මම මුලින් ඉඳලම කිව්වේ සමහර දුවණියක් විදිහට රැකියා කරන තැනැත්තියක් විදිහට වෘත්තිකාවක් විදිහට එහෙම නැත්නම් නායිකාවක් විදිහට රාජපාලිකාවක් විදිහට ඒ වගේම තමයි ජාත්‍යන්තර සංවිධාන සමග උරනිර ගැටෙන කාන්තාවන් විදිහට තානාපති සේවයේ ඉන්න කාන්තාවන් විදිහට ඒ වගේම තමයි අපි කියන්නේ අපි නිල ඇඳුම් ඇඳගත් කාන්තාවන් විදිහට විවිධ චරිත මට මුණ ගැහිලා තියෙනවා ඒ වගේම තමයි මම අධිකරණයේදී දැකලා තියෙනවා කාන්තා චරිත විවිධ අවස්ථාවන්ට විවිධ මානසික මෙන්ම ශාරීරික වියවුල වලට පත් වෙච්ච අය විවිධ චරිත දැකලා තියෙනවා ඒ වගේම තමයි තමන්ගේ දියණියන් පාරේ අයිනේ කතා බහ කරමින් ඉන්න අතරතුරම බන්ධනාගාර බස් රථයේ නැගලා යන්න සිද්ධ වෙන අම්මලා ගැන ඒ වගේම තාත්තලා ගැනත් මම දැකලා තියෙනවා එහෙම බලනකොට කාන්තාව වෙනුවෙන් අපිට කොච්චර දේවල් කරන්න තියෙනවද කියන එක මට නිරන්තරයෙන්ම මතක් වෙන කාරණයක් තමයි අධිකරණ භූමියට ඇතුල් වෙනකොට අපි කොහෙද කොයි වගේ සමාජයකද ඉන්නේ කියන එක. ඉතින් ඒකත් එක්ක මට හිතුණා මේ අපි දැන් කාන්තාව ගැන කතා කරන්නේ කාන්තාව ගැන කතා කරනකොට ඔබට හිතෙන්න පුළුවන් අපි කාන්තාවට දෙන්න ඕනි මොන වගේ තැනක්ද කියලා සමහරවිට හිතෙන්න පුළුවන් අපි බෝඩ් එකක් අල්ලගෙන කෑ ගැහුවම උද්ඝෝෂණ කරාම අපිට අපේ ස්ථාන එහෙම නැත්නම් අපිට අවශ්‍ය තැන ලැබෙනවද කියන එක අපි ඉල්ලන්නේ මොන තැනද සම තැනක්ද අපි ඉල්ලන්නේ නිසි තැනක්ද එහෙම නෙවෙයි කාන්තාවට වෙන්න උණු ස්ථානයක් මේ ලෝකෙ විසින් නිර්මාණය කරලා තියෙනවා මේ සබහාධර්ම විසින් නිර්මාණය කරලා තියෙනවා ඒ සබහාධර්ම විසින් නිර්මාණය කරපු ස්ථානය අපිට
කාටවත් ගන්න බෑ ඒක අපි අපිමයි ලබා ගන්න ඕනි ඒ කියන්නේ මට ලැබෙන්න ඕනි තැන මග ලැබෙන ස්ථානය නිර්මාණය කර ගැනීම වගකීම කාන්තාවන් විදිහට අපිටත් තියෙනවා ඒ චරිතයට ගැළපෙන විදිහට ගරුත්වේ නිර්මාණය කර ගැනීම අපි කොහොමද හැසිරෙන්නේ බැඳින් තුල අපි කොහොමද හැසිරෙන්නේ බැඳින් තුල අපි කොහොමද සත්‍යවාදී වෙන්නේ අපේ සුපිලිපන් බව තියාගන්නේ කොහොමද අනික් කෙනාට ගරු කරන්නේ කොහොමද මම ගෞරවය මට ළඟ ළඟා කරගන්නේ කොහොමද මම රඟ දක්වන භූමිකාව මොන වගේ චරිතයක් වුණත් ඔබ දුවණියක් වෙන්න පුළුවන් රැකියා කරන්නියක් වෙන්න පුළුවන් වෘත්තිකාවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අම්මා කෙනෙක් වෙන්න පුළුවන් බිරිඳක් වෙන්න පුළුවන් ඒ චරිතය තුල ඔබ කොහොමද ඔබට අවශ්‍ය අපි කියන්නේ ගරුත්වය එහෙම නැත්නම් ඔබට අවශ්‍ය වටිනාකම ළඟා කරගන්න ඔබ කොයි වගේ චරිතයක් ලෝකයේත් එක්ක රඟපාන්න ඕනිද කියලා රඟපාන්න කියලා කියන එකෙන් මම කියන්නේ අපි බොරුවට මවා පානවා කියන එක නෙවෙයි අපි ඇතුළාන්තයෙන්ම අපි කොයි වගේ චරිතයක්ද වෙන්න ඕනි කියන එක ඔබ සිහින දකින්න මම කොයි වගේ චරිතයක්ද වෙන්න ඕනි කියන එක ඒ චරිතය ළඟා කරගන්න ඔබ කැප වෙන්න එතකොට මං හිතන්නේ අපිට ලෝකේ අපිට එන ඔය ගොඩාක් ගැටලු වලින් මිදෙන්න බොහෝ අවස්ථා ඉදකඩ දෙනවා හොඳයි හරි අපුර කතාවක් ඇයි ඉස්මතු කරන්නේ ඔබ ඔබට වෙන්න ඕනි චරිතය පිළිබඳව ඔබ ඔබම හිතන්න ඔබ පිළිබඳව ඔබට ඒ සශක්තිය අවශ්‍යයි ඔබේ අභිමානය ඔබ විසින්ම නිරන්තරයෙන්ම ළඟා කරගත යුතු කාරණයක් බවට පත් වෙනවා අපි සෝදාන ඔබ තෝරන ඊළඟ ගීතයට යන්නට ඇත්තටම අපි දැන් කාන්තාව ගැන කතා කරනවා අපි අම්මා ගැන කතා කරා ප්‍රේමවන්තිය ගැන කතා කරා මම කැමතිද මේ ළඟට බිරිඳ ගැන කතා කරන්නට මම බිරිඳ ගැන කතා කරනකොට මට ඇහිච්ච ගායකෙක් විසින් ගායනා කරන තියෙන හොඳ ගීතයක් තමයි දුකේදී හැඳුමට සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන් තවත් අම්මා කෙනෙකුත් නන් නුඹයි ඒ අම්මා සොඳුරිය නුඹයි ඒ අම්මා කියන ගීතය ඇත්තටම බිරිඳත් ඒ වගේ තමයි ප්‍රේමවන්තිය වගේම තමයි ශක්තිය වෙනි ස්වාම පුරුෂයාට බිරිඳ ගොඩක් ජීවිතේ කියන්නේ හරි අමාරුයි මම අත්දැකලා තියෙනවා ජීවිතේ අපි හැමෝටම අමාරුයි ඉතින් මේ අමාරු ජීවිතය තුළ ඉස්සරහට යන්න අඩියක් ඉස්සරහට යන්න ශක්තියක් වෙන එකත් හරි අමාරු දෙයක් ඉතින් ඒ ශක්තියට මං හිතන්නේ මේ ගීතය තුළින් අගය කිරීමක් දීලා තියෙනවා බිරිඳගේ චරිතයට ඉතින් ඉතින් අපි ගීතය අහලා බලමු කොයි වගේ අගය කිරීමක්ද දීලා තියෙන්නේ කියලා අපි අහන සෝදානම් මේ තෝරන්නේ ගිය ගිය ලියන්නේ නිලගම්බර සංගීතයේ සරත් දසනායක ගිය ගයන්නේ TM ජයරත්න Nubai amma
සිතට සැනසුම් කල්පනා ගෙනෙන පාදාසනා සිතට සැනසුම් කල්පනා ගෙනෙන පාදාසනා තනා රජ මහලය පිවිතු සෙනෙහෙ ගම් තීරේ නුඹෙරුව අඹගමි මහද මන්දිරේ දුකේදී හැඳුමට සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන් තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි උදැසන 10 පසුවේ විනාඩිය 36යි ඔබ රැඳෙන්නේ ස්වදේශීය සේවය ගෙනෙන අගහරුවාදා මදුවන්ති ගී දැහන සමගින් අද මදුවන්ති ගී දැහනේ කතානායිකාව නිතිඥ තනෝජා පණ්ඩාර මෙනවිය කාන්තාවකගේ කඳුළු වලට බොහෝ වටිනාකමක් තියෙනවා ඒ ඇහිං වැටෙන එක කඳුලක්වත් අපි නිර්පරාදේ හෙලන්න නරකයි අපි අපේ අභිමානය සමවිතම අපි විසින් ගොඩනගාගත යුතුයි අපේ සමාජයේ යම් යම් තැන්වලදී අපිට වැටෙන තැන් රිදෙන තැන් ගොඩක් දේවල් තියෙනවා හැබැයි ඒ දේවල් වලට ශක්තිමත්ව අපි මුහුණ දිය යුතුයි අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම පවිත්‍ර වැටෙන තැන් අපි කිව්වොත් එහෙම අපි ඔබට ඔබට මට අපි හැමෝටම මේ අසා අහගෙන ඉන්න සියලු දෙනාටම වැටිච්ච තැන්නම් අපමණයි කතා කරගන්නට බැරි තරම් මං හිතන්නේ නැගිට තැන්ගෙන කතා කරනවට වඩා වැටිච්ච තැන්ගෙන තමයි කතා කරන්න තියෙන්නේ හැබැයි වැටුණයි කියලා අපි වැටිලාම ඉන්න ඕනිද නැගිටින්න ඕනි නැද්ද මානසිකව ශක්තිමත් වෙන්න ඕනි නැද්ද මොකද ජීවිතේ අපිට ජීවත් වෙන්න ඕනි මොකද මේ අපිට මේ ජීවිතෙන් පලා යන්න බෑ අපිට මුහුණ දෙන්න ජීවිතයක් තියෙනවා අපිට වගකීම් රාශියක් තියෙනවා අපිට බලා ගන්න ලෝකයක් තියෙනවා අපිට ලෝකෙ වෙනුවෙන් කරන්න ගොඩක් දේවල් තියෙනවා ඒ තත්ත්වයේ තුල මහපොළවක දරා ගන්න එක තමයි ලොකුම දේ. අපේ මේ මේ මහපොළව අපේ මේ මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ. මේ 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 මහපොළ වෙනුවෙන් දෙයක් කරන්න අපි මේ. අනිවාර්යෙන්ම. මේ අපි මම හැමදාම කියන කතාවක් තමයි. අපි මේ ගන්න හුස්මටත් ණයයිනි පවිත්‍රා. ඉතින් අපි මොනවද මේ ගන්න හුස්මට අපි ණයයි නම් අපි මේ ලෝකෙ වෙනුවෙන් කරන්නේ. අපිට කෘතවේදී වෙන්න ඕනි නැද්ද මේ ලෝකෙට? අපිට මේ පැවරිච්ච කාන්තාව ඔබ පුරුෂයෙක් වෙන්න පුළුවන් ඔබ කාන්තාවක් වෙන්න පුළුවන් ඔබේ චරිතය තුළ මේ ලෝකෙට ඔබට කරන්න දෙයක් තියෙනවා. ඔබට පැවරිච්ච දෙයක් තියෙනවා. ඒ පැවරිච්ච දේ කරන්න නැතුව අපිට මේ ලෝකෙන් යන්න බෑ. එහෙම වුණොත් වෙන්නේ අපි නිකන් මහ මුදට ගලාගෙන යන ජල බිඳුවක් බඩපත් වෙනවා කිසිම ප්‍රයෝජනයක් නැති. ඉතින් ඒ නිසා මේ වැටිච්ච චරිතේ ගොඩනගාගෙන මානසිකව ශක්තිමත් වෙලා ඉස්සරහට යන්නේක තමයි අපේ වගකීම වෙන්නේ. එහෙම තමයි එහෙම ගියොත් තමයි ලෝකයා අපි දිහා බලන්නේ. මේ කවුද කියන එක ගැන නෑ. එහෙම නැත්තම් ඔබ දිහා කවුරුත් දකින්නේ නැහැ. ඔබ දිහා කවුරුත් ඔබ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අවසානයේ අපි මේ දින දවස්ක ඔබ ගැන කතා කරන චරිතයක් බවට පත් වෙන්න නම් අපිට අර ලෝකයේ වෙනුවෙන් අපි කර යුතු දේ කළ යුතුම වෙනවා. කාන්තාවක් වෙන ඔබ හැමතිස්සෙම කියවන්න මේ ලෝකය දකින්න මේ අවට වටපිටාව පිළිබඳව ඔබ හොඳ සෙවිල්ලෙන් ඉන්න ඒ වගේම තමයි මම කවුද මට මොනවද කරන්න පුළුවන් මගේ හැකියාවන් දක්ෂතාවයන් මොනවද කියන දේ පිළිබඳව ඔබ නිවිහැනහිල්ලේ පැත්තකට වෙලා කල්පනා කරලා බලන්න අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම නිවිහැනහිල්ලේ කල්පනා කරලා බලන්න රාත්‍රියට කල්පනා කරලා බලන්න උදෑසනට කල්පනා කරලා බලන්න වෙන වැඩ කරන අතරතුර ඔබ කල්පනා කරලා බලන්න නිවසට යන අතරතුර ඔබ කල්පනා කරන්න බලන්න ඔබ කොයි වගේ චරිතයක්ද වෙන්න ඕනි ඒ චරිතය ගොඩනගා ගන්නට ඔබ මොනවද ළඟා කරගන්න ඕනි කියන එක ඒ අතරේම ඔබ කිව්වා වගේ ඔබ කියවන්න සාහිත්‍ය පරිශීලනය කරන්න ගීත වලට ඇහුම්කන් දෙන්න වැඩසටහන් වලට කන් දෙන්න සංවාද වලට බුද්ධිමය සංවාද වලට ඇහුම්කන් දෙන්න ඔබේ චරිතය ගොඩනගා ගන්නට අත්දැකීම් ගන්න අනිත් අයගේ ලෝකෙන් අත්දැකීම් ගන්න ඊට පස්සේ හොඳ දේවල් තෝරා බේරගෙන ඉස්සරහට යන්න. ඔබ දන්නේ නැතුව ඔබේ පෞරුෂත්වයේ මේ විදිහට ගොඩ නැගෙනවා. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. එහෙම පෞරුෂත්වයක් ගොඩ නැගිච්ච චරිත වීර කාන්තා චරිත අපි අතීතෙත් කියවලා තිනු අනාගතෙදිත් කියවාවි වර්තමානෙදිත් කියවනවා. ඉතින් අනාගතෙදි කියවන වීර චරිතයක් බවට පත් වෙන ඔබට පුළුවන්.
දවසක අපි යන්නේ සොද්දන ඔබ තෝරන ඊළඟ ගීතයට මම මේ තෝරන ගීතේ තමයි යමුනා ගන්තෙර හැබැයි යමුනා ගන්තෙර ගීතයත් එක්කම මට මතක් වෙන පුංචි කාවි සංග්‍රහයක් තියෙනවා ඒක තමයි ගීත ගෝවින්දේ ශ්‍රී ජයදේවයන්ගේ ගීත ගෝවින්දේ ගීත ගෝවින්දේ කියලා කියන්නේ රාධා ක්‍රිෂ්ණගේ කතාව රාධා ක්‍රිෂ්ණගේ ප්‍රේම වෘතාන්තය ඔවුන්ගේ වෙන්වීම ආය සම් මුණ ගැසීම ඔවුන්ගේ ප්‍රේමාලිංගනේ ශුංගාරය ශෝකය වැළපීම් මේ ඔක්කොම ඒක රාශි කරලා හදපු පොම්පුංචි රචිත ගීත පොතක් තමයි ගීත ගෝවින්දේ කියලා කියන්නේ මේ ගීත ගෝවින්ද ආශ්‍රයෙන් සහ ඒ රාධා ක්‍රිෂ්ණ චරිතය ආශ්‍රයෙන් නිර්මාණය වූ ගීතයක් තමයි යමුනා ගන්තෙර ගීතය ඒ වගේම තමයි ඒ හා ආශ්‍රිතවම නිර්මාණය වූ තව ගීතයක් තියෙනවා කලිගු ගංගා තීරේ කියලා මේ ගීත දෙකම එක වගේම රස මං හිතන්නේ අපේ රස මනස පිනායන ගීත දෙකක් තමයි මේ ගීත දෙකම නමුත් අපිට ඉඩකඩ තියෙන එක ගීතයක් පමණයි ප්‍රචාරය කරන්නට ඒ නිසා මම තෝරගන්නෝ යමුනා ගන්තෙර ගීතය මේකේදී පවිත්‍රමට පුංචි වෙලාවක් දෙන්න මේ ගීතය ගැන කතා කරනකොට මේකේ රාදායි ක්‍රිෂ්ණයි කියන්නේ ප්‍රේමවන්තයෝනි ප්‍රේමවන්තයෝ වෙලා ඉන්නවා නමුත් එක අවස්ථාවක් තියෙනවා ක්‍රිෂ්ණා රාදා නැති එක අවස්ථාවක ගෝපි කාන්තාවන් හා ප්‍රේමාලිංගනේ යෙදෙනවා ටික දවසක් ගිහිල්ලා මේක දැනගන්නවා මේ රාදා රාදා දැනගෙන රාදා හොය හොයා යනවා ක්‍රිෂ්ණව ක්‍රිෂ්ණ හොය හොයා යනකොට රාදා දකින්නවා ඒගොල්ලෝ මේ ප්‍රේමාලිංගනේ කරපු තැන් ඒගොල්ලෝ හිටපු තැන් මේ ගන්තිරේ තනකොළ පොඩි වෙලා කොහොමද වැලි තලාවල වැලි වල පුංචි පුංචි සලකුණු මේවත් එක්ක රාදා දැනගන්නවා ක්‍රිෂ්ණ ගෝපි ලියන් සමග ප්‍රේමාලිංගනේ යෙදුණා කියන එක ඊට පස්සේ අය පස්සේ ඇයට යහළුවෙකුත් ඇවිල්ලා කියනවා එහෙලියක් ඇවිල්ලා කියනවා ක්‍රිෂ්ණ කොහෙද ඉන්නේ කියන එක ඊට පස්සේ ක්‍රිෂ්ණ ඔහේ හොයා යනකොට රාධා දකිනවා ක්‍රිෂ්ණ ගෝපිලියන් සමග ප්‍රේමාලිංගනේ යෙදමින් සිටිනවා මේකෙන් ෂෝකයට පත් වෙන අය වැළපෙනවා හඬනවා එදා අද වගේ මද ප්‍රේමවන්තියෝ වගේ මේදත් රාධා ඇඬුවා ඒ වගේම වැළපුණා පෙරලි පෙරලි වැළපුණා ඒ වැළපීල තමයි යමුනා ගන්තෙර ගීතේත් ඒ වගේම කලින් ගංගා තීරේ තියෙන්නේ හැබැයි ඔවුන් ඊට පස්සේ නැවත යටි ප්‍රේමවන්තිය බවට පත් වෙනවා ඔවුන් ආයේ නැවත ප්‍රේමාලිංගනේ යෙදෙනවා ඒ කතා වෘතාන්තය තමයි ගීත ගෝවින්දේ තියෙන්නේ ඉතින් මේ ගීතය අහලා බලමු අර අපි කිව්වේ ප්‍රේමය දුක සතුට ශෝකේ ඊර්ෂ්‍යාව මේ ඔක්කොම සංකලනය වෙච්ච ගීතයක් අපි අහලා බලමු ඔබ කියවන ගීත දෙකක් පිළිබඳව ඒක තමයි චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කරන කලිඟු ගංගා දෙනියේ අපි චුට්ටක් ඒ ගීයේ අපි පළවෙනි පද කිහිපේ අහමු රජීව ඔබ සූදානම්ද රාදා ගෝවින්දව හොය හොයා එහෙම නැත්නම් ක්‍රිෂ්ණව හොය හොයා යනවා අම්මගෙන් තාත්තගෙන් අහනවා කොහෙද සැඟවුනේ හොය හොයා යනකොට දකින්නවා තමන්ගේ මේ කාන්තාවන්ගේ මේ අපි කියන්නේ කරාම් වල කියන්නේ කොටස් වැටිලා තියෙනවා මණිමේකලාවේ කොටස් වැටිලා තියෙනවා ඉතින් රාදා දකින්නවා ඉතින් මේවත් එක්ක තමයි රාදා වැළපෙන්නේ ඉතින් මේ වැළපීම කොහොමද කියලා යමුනා ගන්තෙර ගීතේ තියෙන්නේ මොකක්ද කොහොමද කියන්නේ මේ බෘන්දාවනේ වසන්තය ඇවිල්ලා තියෙන්නේ හැබැයි තරුදනුපායන රාත්‍රිය රාදගේ ජීවිතේට තරුදනුපායන රාත්‍රිය අමාවකයි අහලා බලමු ගීතය මෙගිය රචනා කරන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සංගීතය රෝහණ වීරසිංහ ගිය ගයන්නේ ආචාර්ය නන්දා මාලිනියන් යමුනා ගංතෙර තමලු ලතා එවනේ යොහුඹු කුසුම් යහනේ රාධා බලාහිඳි ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා
නලලත බබලන සඳන තලාවයි සිරුරත ඝන නිල් මේඝ වලාවයි මානස විල මැද රණ තිස රානන වෘන්දාවනයේ වසන්තයයි ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා කලාවයි තිබුවන රකුමේ ඉසිඹු වෙලාවයි වනරේකාවේ රණ මොනරානනි තරුද නොපායන රාත්‍රියයි ක්‍රිෂ්ණා 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 යමුනා ගං පෙර තමලු ලතා යවනේ යොහොඹු කුසුම් යහනේ රාධා බලයිඳි ක්‍රිෂ්ණා රැඳෙන්නේ අගහරුවාදා මදවන්ත ගීතහනේ අවසන් විනාඩි කිහිපේ අපි ඒ නිසා ඔබ තෝරන ඊළඟ ගීතයට ඉක්මනින්ම යන්න සෝදානම්. ඔව් රාදලා හඬනවනි හඬනකොට මුළු සාගරයක් පිරෙනවා. ඉතින් සාගරයේ පිරුණමම අපි දන්නවා හැම කාන්තාවකගේම අපි ඉකිය මෙතන හිර වෙලා තියෙන. ඒක කොයි වෙලාවෙ පිට වෙයිද දන්නේ නැහැ. ඒ ඉකියෙන් එන කඳුළු වලින් අවසානට සාගර පිරෙනවා. ඉතින් සාගර පිරුණට පස්සේ සමහර වෙලාවට ප්‍රේමවන්තියට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිරිඳට වෙන්න පුළුවන්. අපි සමුගෙන යන්න වෙනවා ප්‍රේමවන්තයාගේ එහෙම නැත්නම් ස්වාම ප්‍රශයාගේ ඒ යනකොට අර එන කඳුළු ටික අපි පිරිත් පැනක් කරලා තමයි ඉන්නේ ප්‍රේමවන්තයාට එහෙම නැත්නම් ස්වාම පුරුෂයාට ඔහුගේ ජීවිතය සාර්ථක වෙන්න කියලා එහෙම නැත්නම් ඔහුගේ ජීවිතේට මම හිතන්නේ කිසිම කාන්තාවක් කැමති වෙයි කියලා තමන් ප්‍රේම කරපු චරිතයකට එහෙම නැත්නම් තමන් ආදරය කරපු චරිතයකට අනාගතයේ දවසක වරදක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරයි කියලා යශෝදරා කුලේ කාන්තාව. ඉතින් එහෙම ගීතයක් තමයි ඊගාව ගීතය ආයිබෝවන් පින්මතාලින් කියන්නේ. අපි යහමු ඉක්මනින් මේ ගීතය මෙගී රචනා කරන ශාන්ත කුමාර විතාන ගීතය සංගීතවත් කරන රෝහණ වීරසිංහ ගිය ගැන්නේ දීපිකා ප්‍රියදර්ශනි පෙරස්. Benim nahama
අගහරුවාදා මදවන්ත ගී දැහනේ අපේ අන්තිම විනාඩි කිහිපය වෙත තමයි අපි යොමු වෙලා තියෙන්නේ. අද දවසේදී අපත් සමග මේ ගීත තෝරන්න ජීවිතය ගැන කතා කරන්න කාන්තාව ඇය ගැන කතා කරන්න අපත් සමග එකතු වුණේ අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් නිතිඥ තනුජා පණ්ඩාර මෙනවිය. තනුජා මහත්මිය, මම ඇහුවත් මෙහෙම ඇය ගැන කතා කරන්න ඔබට ලැබිච්ච මේ අවස්ථාව ඔබට කොහොමද දැනෙන්නේ? ඇත්තටම පවිත්‍ර මම බෙහෙම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම කාන්තාව ගැන කතා කරාම කාන්තාවට තියෙන මම කිව්වේ අර ගරුත්වය අපිම උපයා ගන්න ඕනේ. ඉතින් ඒ ගරුත්වය උපයා ගන්න ගරුත්වය දෙන්නත් ඕනේ. ඒ වගේම තමයි ඔබලගේ කිව්ව වගේ ආයෝජනය කරන්න, කාන්තාව වෙනුවෙන් ආයෝජනය කරන්න. මේ අවස්ථාව මට කාන්තාව මානසිකව ශක්තිමත් කරන්න ඇත්තටම මට මේ ආයෝජනය අවස්ථාවක් ලැබුණේ. ඉතින් මම බෙහෙම ස්තුතිවන්ත වෙයි, කෘතවේදී වෙනවා මේ සදේශ සේවයට, මේ මදුවන්ති ගී දැනට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සහ මේ පැය මට කතා කරන්න අවස්ථාව දුන්න එක ගැන. ඒ වගේම තමයි මේ වචන සමහර මේ හැඟීම් මගේම අත්දැකීම් වෙන්න පුළුවන්. මම දැක්ක අත්දැක්ක දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒවා මට ඔබ සමග බෙදා හදා ගන්න අවස්ථාව ලැබීම ගැන මම බෙහෙම ස්තුතිවන්ත වෙනවා. අපි සූදානම් ඔබ තෝරන අවසන් ගීතයට යන්න. දැන් අපි කාන්තාව ගැන කතා කර, අම්ම ගැන කතා කර, බිරිඳ ගැන කතා කර, ප්‍රේමවන්තිය ගැන කතා කර. සමහරට ප්‍රේමවන්තියට සමුවරන් යන්න වෙනවා, බිරිඳට සමුවරන් යන්න වෙනවා. හැබැයි ජීවිතේ වැටෙන්නේ නැහැ. ඇයට නැගිටින්න පුළුවන්. සමහර විට තව ලෝකෙ ඉස්සරහට යන්න තියෙනවා. ඉතින් එහෙම ගියාට පස්සේ සමහර විට ඇයව හොයාගෙන, බිරිඳව හොයාගෙන, එහෙම නැත්තම් ප්‍රේමවන්තිය හොයාගෙන පසුගිය ප්‍රේමවන්තයා, එහෙම නැත්තම් ස්වාමිප්‍රශා නැවත එන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට අනුකම්පාවක්ද ඔබට ලැබෙන්න ඕනේ. එහෙම නැත්තම් ඔබ ලෝකයේ වෙනකොට ගොඩනගාගෙන තියෙන්න පුළුවන්. එහෙම ලෝකයක් ගොඩනගා ගත්තොත් ඔබට බෑ තව කෙනෙක් වෙනුවෙන් පසුපස බල බලා, පසුපස බල බලා ඉන්න ඔබට ලෝකෙ ඉස්සරහට ගෙන යන්න තියෙන ලෝකෙන් පැවරිච්ච කාර්යයක් තියෙන ඔබට කරන්න. ඔබට රැජිනක් වගේ ඉස්සරහට යන්න වෙනවා. ඉතින් ඒ ගමන යන්න ඔබ මොන තනතුරේ හිටියත්, ඔබ මොන ස්ථානයේ හිටියත්, ඔබ දැන් අද අහගෙන ඉන්න දුවණියක් වෙන්න පුළුවන්, බිරිඳක් වෙන්න පුළුවන්, ප්‍රේමවන්තියක් වෙන්න පුළුවන්, වෘත්තිකයෙක් වෙන්න පුළුවන්, සේවිකාවක් වෙන්න පුළුවන්, රාජ්‍ය නායිකාවක් වෙන්න පුළුවන්, කාන්තාවක්, මොන චරිත දැක්වුවත් ඔබ ඔබේ ඉලක්කය ඔබ ගොඩනගා ගන්න, ඔබ කොතෙන්ටද යන්නේ කියන එක එදාට හැමෝම ඔබව රැජිනක් විදියට දකීවි. ඒ රජින වීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ ඔබටමයි. ඒ පිළිබඳව මතක් කරමින් අද අඟහරුවාදා මදවන්ත ගී දැහනෙන් අප සමගන යන්නට සෝදානම් නීතිඥ තනුජා පණ්ඩාර මෙනවිය, ඔබට බොහොමත්ම ස්තුතියි. නැවත වතාවක් මමත් ස්තුතිවන්ත වෙනවා පවිත්‍ර ඔබ ඇතුළු කාර්ය මණ්ඩලයට, ඒ වගේම තමයි සදේශ සේවයට. මම හැමදාම කියන වගේ ගුවන්විදුලි මහගෙදර කියන්නේ අපි හැමදාම ඉගෙන ගන්නේ. අපි උදේ පාන්දර ගුවන්විදුලියෙන් තමයි අපි ඉස්සර ගීත ඇහුවේ. ඉතින් එදා ඉඳලා අපි මේ ලැබපු පන්නරේ අපි වචන භාවිතා කරන්න අපි හොඳයි. අද වැඩසටහනේ නාද සංකලනයේ රජීව නානක්කාර මුහුණු පොතෙන් ඔබ අපෝයා කළේ ජගත් නවරත්න, අධීක්ෂණ ඉන්දික ජයරත්න, මම පවිත්‍ර රාකේෂණී නානක්කාර ලබන බ්‍රහස්පතින්දත් අපි හමුවන්න සෝදානම් මතුවන්ත ගීත හැනෙන්. Oh.
मधुहंती गीदेना